සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බලන්තා ධම්මස්සවන කාලෝ අයං බලන්තා ධම්මස්සවන කාලෝ අද මේ බක්කුන් පොහොය නිමිති කරගෙන සීල භාවනා වැඩසටහනට සහභාගී වෙන අවස්ථාව රසන්දේනිය පුෂ්පාරාම විහාරස්ථානයේ සිදු කෙරෙන ආගමික කටයුතු වලින් මේ සිදු කරන්නේ. පින්තුනි, ඔබ දන්නවා අද අප මේ ජීවත් වෙන කාලය ජීවිතය ඉතාම අභියෝගාත්මක කාලයකයි අප මේ ජීවත් වෙන්නේ. බොහෝ දෙනෙක් ජීවිතය පිළිබඳව ඉතාම අවිනිශ්චය තත්ත්වයෙන් ගත කරන කාලයකයි අද අප මේ ඉන්නේ. මෙන්න මෙවැනි කාලයකට තමයි ඇත්තටම වඩාත්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට සජීවී වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතවල කාරණා කිහිපයක් නිතර නිතර සිහිපත් කරන්නේ කියලා. ජරා ධම්මෝ විජරණ අනතේතෝති අභින්නන් පච්චවේකි ධම්මං. මම වයසට යන කෙනෙක්, මම වයසට යාම නොයික්මක කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ව්‍යාධි ධම්මෝ ව්‍යාධි අනතේතෝති අභින්නන් පච්චවේකි ධම්මං. මම ලෙඩ වෙන කෙනෙක්, ලෙඩවීම නොයික්මක කෙනෙක් කියන එක මෙනෙහි කරන්න කියලා. මරණ ධම්මෝ මරණ අනතේතෝති අභින්නන් පච්චවේකි ධම්මං. මම මරණයට පත් වෙන කෙනෙක්, මරණය නොයෙක්ම කෙනෙක් කියන එක නිතර නිතර මෙනෙහි කරන්න කියලා. සම්බේපි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අභින්නන් පච්චේ කිතම්බං. මා කැමති ප්‍රියමනාප සියලුම දේවල් වලින් මට වෙන් වෙලා යන්නට සිද්ධ වෙනවා කියන කාරණය නිතර නිතර මෙනෙහි කරන්න කියලා. යතර සඳහන් කරනවා විශේෂ කාරණයක්. කම්මස්සපෝමි කම්මදායාදෝ කම්මයෝනේ කම්මබන්දෝ කම්මපටිසරණෝ ආදී වශයෙන් සඳහන් කරනවා. මම කර්මයේ දායාද කොට ඇති කෙනෙක්, මගේ සැබෑ උරුමය කර්මය කියන කාරණය නිතර මෙනෙහි කරන්න කියලා. දැන් බලන්න පින්වතුනි, අපි කලකට ඉහතින් අපි ලෙඩවීම මරණය කියන එක අපි සිහි කරේ නැහැ. අපි බොහෝ විට මේ කාරණා අපේ ජීවිතේට අමතක වෙලා තිබුණේ. මරණය ගැන කියන වචනවත් අපි අහන්නට කැමතුනේ නැහැ. නමුත් බුදුහාඳුර අපට කොච්චර නුවණින් දේශනා කළා කියනවද මේ ජීවිත යථාර්ථය නිතර නිතර මෙනෙහි කරන්න කියලා. ඇයි එහෙම මෙනෙහි කරන්න කිව්වේ? මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක ගැන හිතමින් දුක් වෙනද? දුක් වෙන නෙමෙයි පිනතුනි. අන්නේ කරුණ තමන්ගේ ජීවිතේ වෙන බව දන්නවනම් ඉක්මනට මේ ලබාගත් ආ වූ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එකයි බුදුහාඳුර අපට දේශනා කළේ. පින්නතුනි, ඔබ දන්නවා මේ මරණය කියන කාරණය මිනිස්යාගේ ජීවිතයට ලඟින් අවස්ථාවේ බොහෝ දෙනෙක් බලන්නේ එතනින් කොහොම හරි බේරෙන්න. මේක තමයි ජීවත් වෙන සත්‍යයේ ස්වභාවය. නමුත් එහෙම බේරුණත් පින්නතුනි කල්පනා කළ බලන්න
අපිට කවදාවත් මරණයෙන් සදහට නිදහස් වෙන පුළුවන්කමක් නැහැ. අපිට පුළුවන්කම තියෙන මරණය ටික කලක් ටික කලකට පස්සට දමා ගැනීම කල් දැමීම විතරයි අපිට කරන්න පුළුවන්. අපි දන්නවා අවුරුදු 100ක් ජීවත් වුණත් අපි මේ රෝගෙන් මිය නොගියත් කොමන හෝ රෝගයකින් ඇදමිට සාමාන්‍යයෙන් හරින් අපි මරණයටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේ තේරුම් ගත්තා මේ සත්වයාට තියෙන සැමය අභියෝගය ලෙඩවීමවත් මහලුවීමවත් මරණයටපත් වීමවත් නෙවෙයි. මිනිසයාට තියෙන සැමය අභියෝගය මොකද්ද? ඒ තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන තියෙන අවස්ථාව. අපිට බොහෝ විට මේ කාරණේ හිතෙන්නේ නැහැ. අපිට ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයටපත් වෙනකොට මේ කාරණා තමයි ජීවිතේ ලොකුම දේ හැටියට අපිට හිතෙන්නේ. ඒක හේතුව තමයි අද අපේ ජීවිතෙන් මේ භෞතික දේ පදනම් කරගෙන. අපේ ශරීරය, අපේ ඥාති මිත්‍රාදී දේපල ඉඩකඩම් මේ වගේ දේවල් පදනම් කරගෙන තමයි අපි ජීවිත ගත කරන්නේ. අන්නේ දේවල් වෙනස් වෙනකොට ඒ දේවල් අත්හැරලා යනකොට ලෝක සංවේගයටපත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකය. නමුත් බුදුහාමුදුරෝ එදා සර්වඥාණී ලබා ගැනීමේදී සම්බුද්ධත්වයටපත් වීමේදී උන්වහන්සේට සුවිශේෂ ඥාන ලැබුණා. ඒ ඥාන අතරින් එක ඥානයක් තමයි චතුප්පාද ඥානය කියන එක. සත්‍යයක එක භවයක ඉඳලා එතනින් චුත වෙලා නැවත භවයකට ඉපදෙන ආකාරය උන්වහන්සේ තාම පැහැදිලිව දැක්කා. අන්න එහෙම මරණයට පත් වෙලා නැවත උපදින සත්‍යයන්ගෙන් බොහෝ දෙනෙක් නැවත උපදින්නේ කොහෙද? නැවත උපදින්නේ මනුස්ස ආත්ම භාවයන් වලට පල්ලෙහායි ස්ථානවල සතර ආපායේ තමයි උපදින්නේ. පිනුතුනි මේ ජීවිත කාලේ අපට ලෙඩක් උගා කුමන හෝ කරදරයක් ඇති වුණොතින් ඒකෙන් අපට වැඩිමනොත් බලපෑම තියෙන අවුරුදු 100ක කාලයකට. නමුත් මේ මනුස්ස ආත්ම භාවයන් පල්ලෙහාට අපි ගියොතින් ඒ ළමන අනතුර ඒ ලබන අවාසිය වසර ගණන් වලින් නෙවෙයි අපිට කල්ප ගණන් වලින් අපිට ගෙවන්නේ. මෙන්න මේක තමයි බුදුහාඳුරු හඳුනාගත්තු ඊටාම අභියෝගාත්මක කාරණේ මිනිස්යාට තියෙන. ඒ නිසා අපි හෙටමිය ගියත් අවුරුදු 10කින් මිය ගියත් අවුරුදු 100කින් මිය ගියත් කියන කාරණේ නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ මොකද්ද? වැදගත් වෙන්නේ අපි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න කොයිතරම් දුරට අපේ හිතේ මනස අපි එකට සකස් කරගෙන තියෙනවාද කියන කාරණය. ඊළඟට බුදුහාම තේරුම් ගත්තා මේ සත්‍යයන් ඉදින මානසික දුක්වලට හේතුව මොකද්ද? අන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මොකද්ද කියන එක පැහැදිලි කළා. අපි සම්පූර්ණම දුක් පිට වෙන්නේ පින්නතුනේ බාහිරින් එන දුකක් නෙවෙයි. අපේම මනසේ තියෙන වැරදි ආකල්පේ නිසා, නොදැනීම නිසා, අවිද්‍යාව නිසායි අද අපි මේ දුක් පිට වෙන්නේ. අන්නේ අවිද්‍යාව දුරු කරගත්ත පමණට අපට පුළුවන්කම තියෙනවා මේ දුක නිදහස් වෙන්න. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට ප්‍රධාන වශයෙන් ධර්ම දේශනා කරන්නේ එකාතකින් දුගතිගාමී මාර්ගයෙන් අපව මුදවලා සුගතිගාමී කරවන්න. අනිත් අතින් උන්වහන්සේ උත්සාහ කළේ අපට හැකිතාක් දුරට අවබෝධය ලබාගෙන ලබා දීලා දහම් ඇස ලබා දීලා ප්‍රඥාව ලබා දීලා අපව දුකෙන් නිදහස් කරවන්නයි උන්වහන්සේ ලෝකෙට පහළ වුණේ. අද අප ගාථා වශයෙන් තෝරාගත්තේ ඊටම වැදගත් ධර්මපරයයක් විස්තර කරන දේශනාවක්. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යම්කිසි කෙනෙක් ධර්මය දකිනවද ඔහු මා දකිනවා. යම්කිසි කෙනෙක් මා දකිනවද ඔහු ධර්මයේ දකිනවා කියන කාරණය. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ දකින ක්‍රමය මොකද්ද? ධර්මයේ දකින ක්‍රමය මොකද්ද කියලා. යම්කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ ධර්මයේ දකින පමණට බුදුහාමුදුරුවෝ තේරුම් ගන්නවා. බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න පමණට ධර්මයේ තේරුම් ගන්නවා කියන කාරණය. මේක අවස්ථා කිහිපයකින් පියවර ගානකින් අපට විස්තර කරන්න පුළුවන්. වෙනත් දෙයකින් කියනවා නම් මේ ශ්‍රද්ධාව ගැන සඳහන් කරන්නේ. එකාතකින් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තේරුම් ගැනීමෙන් උන්වහන්සේ කවුද කියන කාරණය අපට තේරුම් ගන්න පුළුවන්. අනිත් අතින් ධර්මයේ තේරුම් ගන්න පමණට බුදුහාඳුර කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. අපි උත්සාහ කරමු පින්නතනේ
koi ta dure ta pe budu ham dure te rung ana pada puluang wedo kela. Ada pada rana desa na wem te hadili karan de balapuru tu ne me karana teka. Eni sa wai ta ma badane me kena karun we kena ka hunte a badane ma hana. Bahir de balan ta badane nokere me kena karun e keka pili wali sana hankaran ne e hema karun akmi ta ma nuri ma hana. Dharma sravane karan avasthava kela sandahan wanne vimutta ayatanaya vimuktiyata patwana naththam kelesun gen midena avasthawak widiyatai dharma sravane kena karane sandahan karanne pinuthuni apata me loke ipadinna hatiyata api wenath ayata wada hubak vasanawanthai ehi ekata hetuwa upatinma apa budhun dahan sanu sarana giyapu demawpiyange daruwan wala ipadila thiyenne ini sahabat sadha hawe yang si pramana yang kupati melabel aja no. Ibu dekha mulk halim, apik aja me dape, haya apik bimati anak halim. Evidi anak halim mau bete, aja me dek bohong damat kaya bete. Apik singgi di daya, teka tu bela apik amma, file mohan si nama dek aku bilang ini, budu sadu kian kian apik aja dek ama, amma kian ting, teka tu bela, apik aku budu file me ke bandewa. Ewa kian apik kudama kali. Api ayatnya kita niti peduli nama stave di mana, ratri ame api ekstra api ingkam agar diomong kerana, maka deping kama. Kita main kade nanti orang yang kerjanya nama stave dia ada heavy sinar dia hina bodhnya, api awal di kerjanya nindi mana, pada agi nabi nara kade nasi urut datang kasar api. Kuda kali pada mau balan api aman dah tak pada mewara prasada laba dulu. Anna es sadham guru maya mewara prasada laba di pu api aman teh. Apa itu adat? Apa kerana lokma gawur aye, lokma pratapnya tawe. Kalau guna selagi matamai, mendharma itu labi hakita duri diri di anak dona sadha pratilabi laban dona. Apa amat adat dengan jiwat penona niya satu dunia dia tiada upasana kerana bagaimana? Apa dharma hasilin ayer, silvan tayer, sadha van tayer kena karuna amat adat penemu diri hasilin dona. Apa amat adat niya gihilan? Ketan kohe ekya tiyattan de pin wadana widiyata api kaale gatha karannata ona. Megan pinuthuna api nithara nithara sihikala yuthuyi. Budhudagan wahanse ithama pahadiliwa karanayak desana karanawa yam kisi kene silwanta jeevithayak gatha karanawa nam e silwanta jeevithaya gatha karana kenage amma taatha denna sugathi indagena e demopiyan me kenagena saturu wenawai kiyala. Samanya lokiyaya amat khatir salakannya meyak bahwa amat khatir biterai. Namun budhu hamdro sarani kibu sahab yang ini tapi apa meyak bahwa amat khatir biterakne? Kaling amat bahwa amat khatir kita salakannya kami yang desa nak kala. Itu kami api dana di pindah kerana wanam. Sila di pratipati sampun kerana wanam. Itu kami kalpa gana kita kaling ini apa amat khatir denna tapi diha balas satu dewa. Pingan modal menerima desa nak kala. Ekstern pinu tu ni, apa nama sugadi kami benne. Adatnya ni, kami pasu panti kalau bawa denne. Apa tu beri borong udah kalau tienni. Mereka tu bahawa yang amat dah terat pada, kaling amat bahawa amat dah ter. Boleh sahaja kan, deh. Kalapan aku kalau bala ni, mereka tu bahawa api amma ke kusai pelisin dekat nak kote. Ye pelisin dekat tu binjai ni, duru kalau binjai ni apa nama. Upati nesde kan deh benne, timi tu binjai ni apa nama. Upati ema mande budhi ke benne. Angga bi kalau benda tiu macam binjanya, kita mau kusai besar katte. Mereka tu bahaya amat ada kocir serada mantu nat. Entah macam bayi tiu binjanya, begini begini tiu nat. Koi taran daniel tiu nat. Ia amat benasak karan beri benda. Mereka tu bahaya amma ke pusat eh binjanya. Bar di mana dakwa hati itu kali. Entah macam dia tu bahaya hidup apa amalat ada. Entah macam kaling tu bahaya amalat ada. Apa yang pusal, berita jomu kerela. Ia tentang kehidupan adu-adu kami lelaki ini dia juga tidak kami wadati. Itu yang kita nak kembali makar lah. Mereka bahaya itu, apabila bahar dengan kami, loko kari bahar yang kali, apabila itu honda ada araksa kerela honda tenaga kita honda amma kena juga pusat eh, mungkin ane bahar dengan kami khati itu kali apabila kaling mereka bahaya ini dia amal tak kerela. Ane ini sah penutup nabi darah mehasirin itu own eh, pinganu wadang kerana itu own eh. Apa yang mereka tanpa bahaya amal tak terlibat rakni? Kaling mereka tanpa bahaya amal tak terlibat, pinggir dan media.
පින්තුනේ සද්ධා ප්‍රතිලාභය අපේ උපතින්ම ලබා ගත්තා බුදුහාඳුරගේ ගුණ යන්නේ පමණකට හරි දන්නවා. අන්නේ නිසාම පින්තුනේ අපට සුගතිගාමී වෙන පහසුවක් තියෙනවා. මරණාසන්න මොහොතේ හරි ප්‍රතිමා වහන්සේ නමක් දැකලා හරි ඒ ශ්‍රද්ධාව නැවත දිනු කරගෙන අපට සුගතිගාමී වෙන්නට පුළුවන්. පින්තුන නැහැලති මට්ට කුණ්ඩලී පිළිබඳව කතා. මට්ට කුණ්ඩලී ජීවිතේ ලොකු පිනක් කරගත්තේ නැහැ. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ඒ රූපේ විතරයි දැක්කේ. ඒ රූපකය දැකීමෙන් උනත් ඔහුට පුළුවන්කම ලැබුණා සුගතිගාමී වෙන්න. ඉතින් අපට මේ උපතින් ලැබිච්ච ශ්‍රද්ධා ප්‍රතිලාභය නිසා අපට සුගතිගාමීවට ලොකු හේතු සම්පත් ටිකක් තියෙනවා. අන්නේ තත්ත්වය අපි තවත් දිනු කර ගන්නට ඕන. ඒ සඳහා හේතු වන ප්‍රධානතම දෙයක් තමයි බුදුහාඳුරන්ගේ බුදුගුණ අපි නිතර නිතර සිහිපත් කරන්නට ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ සිත ඉහළටම දියුණු කරගත්තෝ මේ තුන් ලෝකෙම පහළ වෙච්ච උතුම්ම පුද්ගලයා. උන්වහන්සේ ළඟ තියෙන සියලුම ගති ලක්ෂණ ගුණාංග බුදුගුණ කොටස් 9කට බෙදලා දක්වලා තියෙනවා. අරහන් සම්මා සම්බුද්ධ වාදී ගුණ වලින් එකක් කියන්නේ අරහන් කියලා කියන බුදුහාඳුර සියලුම කෙලෙස් දුරු කරලා ලෝකයාගේ සියලු පුදසැලකිලි වලට යුක්ත සුදුසු උතුමෙක් බවට පත් වුණා. අරහසින්වත් කිසිම පවක් උන්වහන්සේ සිද කළේ නැහැ. මේ නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියනවා. සම්මා සම්බුද්ධ උන්වහන්සේ තමන් වහන්සේගේම ඥානෙ ධර්ම අවබෝධය කළා. කිසිදු ගුරුවරයෙක්ගේ අනුශාසනාවක් මඟ පෙන්වීමක් නැතුව දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. මේ ගුණය නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. විද්‍යාකරණ සම්පන්නය බුදුහාඳුරුවෝ උන්වහන්සේ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. ඒ වගේම ප්‍රථම ධානය ආදී අෂ්ට සමාපත්තියෙන් යුක්ත වුණා. මෙන්න මේ ලක්ෂණ නිසා උන්වහන්සේට කියනවා විද්‍යාකරණ සම්පන්නය කියලා. උන්වහන්සේ සුගතයි. වඩිනකොට ශාන්ත ගමනින් වැඩම කළේ. උන්වහන්සේ භාෂාව හසුරුවපු ආකාරය තාම ලස්සනයි. ගමන් විලාසය ප්‍රසන්නයි, භාෂාව ප්‍රසන්නයි. ඒ වගේම උන්වහන්සේ නිර්වාණය දක්වා ගමන් කරපු ගමන් මාර්ගයත් ලෝක සත්‍ය අස්සන සෝමින් ගමන් කරපු ගමන් මඟක් වුණා. මේ නිසා අපි බුදුහාඳුරණේ කියනවා සුගත කියලා. ඊළඟට බුදුහාඳුරණට අපි සඳහන් කරන ලෝක විදූ කියලා. රූප ලෝක, අරූප ලෝක, ඒ වගේම කාම ලෝක කියන මේ තුන් ලෝකයේ අතමුලක්සේ අතේ තියෙන නෙලිගෙඩියක්සේ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. වෙනත් විදියකින් කියනවා නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකයේ හොඳට දැනගත්තා. ඒ ලෝකවල සත්‍යයන් ඉබදෙන හැටි, ඒ ලෝකවල තියෙන ස්වභාවයන්, සත්‍යංගයේ ස්වභාවයන්, ඒ භවයන්ගෙන් සත්‍යයන් චුදවන ආකාරය ඉතාම මැනවින් උන්වහන්සේ අවබෝධ කරගත්තා. සතර අපාය කියන්නේ කොහොමද? මනුස්ස ලෝකයේ ස්වභාවය මොකද්ද? එක එක ග්‍රහ ලෝක, මන්දාකිනි ආදී ස්වභාවය මොකද්ද? මේව අවබෝධ කරගත්තා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූපාවචර ලෝක මේ සියලක්ම උන්වහන්සේ තමන්ගේ දැසින් දැක්ක වගේ නුවණින් අවබෝධ කරගත්තා. උන්වහන්සේ ලෝක විදූ කියන්නේ මේ නිසයි. අනුත්තරෝ පුරිස ධම්මසාරදී ලෝකයේ සැඬපරස පුද්ගලයන් උන්වහන්සේගේ ප්‍රඥා නැමැති ආයුධේ, කරුණාව නැමැති දියධාරේ උන්වහන්සේ දමනය කළා. මේ උතුම් බුදුගුණයට අපි අනුත්තර පුරිස ධම්මසාරදී කියලා කියනවා. සද්ධා දේව මනුස්සානම් බුදුපියාණන් වහන්සේ මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන්ටත් උතුම් ශාස්ත්‍රවරය වුණා. එනිසා උන්වහන්සේට සද්ධා දේව මනුස්සානම් කියලා කියනවා. බුද්ධෝ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අවබෝධ කරගත්තේ ලෝක යථාර්ථයේ ලෝකයට දේශනා කළා. උන්වහන්සේට අපි මේ නිසා බුද්ධ කියලා කියනවා. භගවා කියලා කියන්නේ උන්වහන්සේ තමයි මේ ලෝකයේදී භාග්‍ය සම්පන්න උත්තමයා. බුදු පියාණන් වහන්සේ පිරිනමන පාලා වසර 2600කට ආසන කාලයක් ගත වුණත් අදත් උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා ලෝකයේ පැවැත්වෙනවා. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි දිවි ලෝකයේ සලුමිණි සෑය, ඒ වගේම සිළුමිණි සෑය මේ වගේ ස්ථාන ධාතු උන්වහන්සේලාට අදටත්
manusia mitra kniwe devian brahmian tuhan sira pujo mahardak pano menisa tuhan sira bandwa kile keno raga desa moha kene me dharmayan bagna kala nisa duru kara nisa budu piyanan tuhan sira api bagwa kile keno arana di me budu guna tika pada nita nita menhe karan puluan nam budu handru gane lo pus radha waka pehe dia tuyono මා සරණ කියපු බුදුහාඳුර මේ වගේ උතුම් ගුණයන්ගේ යුක්ත කෙනෙක් නේද කියලා හිතනකොට ඒ හිතන මොහොතක් පාසා තමන්ගේ හිතේ තියෙන දුක් පීඩා දුර වෙනවා හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම් ප්‍රහීණ වෙනවා හිතේ තියෙන අසතුට හිතේ තියෙන කිලිටි ගතිය ටික ටික අඩු වෙනවා ඒ නිසා දස අනුස්සති අතරින් සිත පිරිසිදු කරන සමත කමඨහන අතරින් ප්‍රධාන කමඨහනක් විදියට දස අනුස්සති වෙන දේශනා කළේ බුද්ධ අනුස්සතිය බුදුරජාණන් වහන්සේගේ ගුණය අනුව ගිය සිහිට කියනවා බුද්ධානුස්සතිය කියලා. ඉඩ ලැබෙන වෙලාවදී පින්නතුනි නිතර නිතර බුදු ගුණ වඩන්න. ඒක ඊරේවක වාඩි වෙලා විනාඩි කීපයක් ආරම්භ කළා. අපර ටිකෙන් ටික බුදු ගුණ වඩන්න පුළුවන්. හොඳ ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ මා ඉදිරිපිට ඉන්නවා කියන සිතුවිලි ඇති කරගෙන අරහං සම්මා සම්බුද්ධෝ විඥාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකේදවාදී මේ බුදු ගුණ මුලින්දන් අගටත් අගින්දන් මුලටත් නැවත නැවතත් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන බුදු ගුණ පින්නතුනි කාලයක් පුරුණාට පස්සේ Tamante එක බුදු ගුණයක් එක දිගටම සිහි කරන්න පුළුවන්. මුලදී අපි මේ නවරහදී බුදු ගුණම මෙනෙහි කරනවා. මෙනෙහි කළ කලක් යනකොට Tamante එක බුදු ගුණයක් වඩාත්ම ප්‍රකට වෙනවා. ඇතැම් විට අරහන් ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්. ලෝකෙදී ගුණය වෙන්න පුළුවන් භගවා ගුණය වෙන්න පුළුවන් මෙන්න මේ එක බුදු ගුණයක් ඉලක්ක කරගෙන හැකිතාක් දුරට හිත ඒ බුදු ගුණයම සමාධිමත් කරගන්න මෙපමණට පිනොත් ඉන අපට දිනකට වැඩිපුර ඊළඟට සිහිපත් වෙන බුදුරජාණන් වහන්සේ වැඩිපුර සිහිපත් කරනකොට අපේ හිතේ ස්වභාවය මොකද්ද අපේ හිතේ ලෝක ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් සතුටක් හටගන්නවා උන්වහන්සේ ගැන සිහි කරනකොට අපට වෙනත් අර පිරිහිච්ච පුද්ගලයන්ගේ චරිත අපට මතක් වෙන්නේ නැහැ. අසලසියගේ තියෙන අඩුපාඩුකම්, නෑදෑයන්ගේ තියෙන දුර්වලතා, ඔබට කරදර කරපු අයගේ චරිත, මේවා ටිකෙන් ටික සිදෙන ප්‍රමාණය අඩු වෙනවා. අද අපට ඇතැමිට වැඩිපුර මතක් වෙන්නේ ඔබට කරදර කරපු අය ගැන නේද? අල්ලපු ගෙදරයි ඇතැමිට ඉඩමට රණ්ඩු වෙන හැටි, වැඩට රණ්ඩු වෙන හැටි, ඔබේ වත්තේ පොල් ගෙඩි අනිත් කෙනා අරන් ගිය කතා මේ වතන අපට බොහෝ විට මතක් වෙන්නේ නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ සිහිය අනුව අපට මේ සතිය දිනු කරනකොට අපට වැඩිපුරම බුදු ගුණ තමයි දවසට මතක් වෙන්නේ. අන්න ඒ ගුණයම පින්නතින අපට හේතු වෙනවා මරණාසන්න මොහොත වෙනකොටත් අපට ජීවිතේ වැඩිපුර මතක් වෙන්නේ බුදුහාඳුරු ගැන. උන්වහන්සේ තමන් සමග එකට ජීවත් වෙනවා කියන හැඟීම ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කිරීම අපි නවතින්නේ නැහැ. ඒ බුදුගුණයෙන් පහදින අපි ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ධර්මෙ වෙත නැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකතකින් උන්වහන්සේ ධර්ම දේශනා කළේ අපට කම්මසකතා සම්මාදිටිය ඇති කළ දීලා අපිව සුගතිගාමී කරවනවා. අපි කරන කර්මාන් රූපව අපේ හිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක විඳිනට සිද්ධ වෙනවා කියන කාරණය. හිත පිරිසිදු යමක් කළොතින් සැප විපාක ලැබෙනවා. හිත අපිරිසිදු යමක් කළොතින් දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය සමග පිනුතුනි අපි හැකිතාක් දුරට කුසලයෙන් තියමු වෙනවා අකුසලෙන් මිදෙනවා. මේත් එක්කම අපේ ජීවිත ලොකු වෙනසක් වෙනවා. එන්න එන්නම තමා උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති වෙන පමණට උන්වහන්සේගේ ධර්මය අහන පමණට අපි තව තවත් ගුණයට දහමට නැඹුරු වෙනවා මේකට කියනවා ශ්‍රද්ධා ජාතෝ උපසංගමති කියලා ශ්‍රද්ධාව තියෙන කෙනා බුදු දම සංඝ කෙන තෙරුවන වෙත නැඹුරු වෙනවා උපසංගමිතා පෛරුපාසති මේ තෙරුවන වෙත එන මිලා බුදුහාඳුර වෙත ධර්ම වෙත ඒ ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංඝ රත්නය වෙත තමන් ලං වෙනවා. ලං වෙලා ඒ තෙරුවන මගේ බුදුරජාණන් වහන්සේ මගේ ධර්මයේ මගේ සංඝයා කියන මෙන්න මේ ආකාරයට ඇති කරගන්නවා.
dengan saman wibahare kenawa, apa budho hamdro, apa dharma, apa hamdro kita lakukan ya nih. Namun kini cuman apa yang kita katakan tripitaka bahwatne, bahwa tripitaka dapat ini. Mameva buddho, mameva dhammo, mameva sangho, mage budho hamdro, mage dharma, mage swamin wahansela, mage sangharatne kita sanahan kalati. Ini cara mempelajari ini membuat dana sanggup kita terus apa fairu pasalnya karena esro karena gawur yang ini dalam ini apa ini anda sandang karena fairu pasan tuh so tamu dahati ini terus ini dalam ini lantas mungkin pandai ke yomu karena desa kami yomu karena agen makadde tamam bana anir suda nama ini yang membawa kehidupan yang biogas makawas tamak dunar නිතරම ධර්ම ශ්‍රවණය කිරීම තමයි ජීවිතයේ ප්‍රමුඛ කාර්යභාරයක් කරගන්නවා. පොහිත සෝතෝ ධම්මං සුනාති. ධම්මං සුත්වා ධාරේති. සුත්වා ධම්මං ධාරේති. එයාපු ධර්මයේ සිටේ දරා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඒ දරාගත්තු ධර්මයේ අර්ථය මෙහි කරනවා. ඊට පස්සේ ධම්ම නිඥානං තමන්ති කියලා කියනවා. ධර්මයේ ඉසක බවට සම්මා දිට්ඨියට පත් වෙනවා කියන කාරණය. බලන්න පිනතුනාර බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී එක බුදු ගුණයක් හරි සිහිපත් කිරීම තුළින් අපි ධර්මය හඳුනාගත්තා. ඒ ධර්මය අහන පමණට සංඝ රත්නය කෙරෙහි ගෞරවයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සියල්ලක්ම කැප කරලා මේ සම්බුද්ධ ශාසනයෙන් තමන්ගේ ජීවිතයම කැප කරපු කණ්ඩායම පිරිසක්. බලන්න පිනතුන ඔබේ ගෙදර ඔබේ දරුවෙකුට එක දවසක් පුරවන්න පැවිදි අතරක් පන්සලට යොමු වෙලා ඉන්න සම්පූර්ණ බැලඩ එක කරලා පන්සල අතුපතු ගාගෙන ඒ බැලඩ එක කරලා දවසක් ඉන්න කියලා කිව්වටින් ඔබේ දරුවෙකුට පුරවන්න දෙන්න. ඒක ටිකක් අමාරු දෙයක් නේ. නමුත් ස්වාමීන් වහන්සේ කියන බලන පොඩි හාමුදුරු කෙනෙක් වුණත් ඒ අම්මා තාත්තගෙන් වෙන් වෙලා මේ පැවිද්දට ආපු දවස් ඉඳලාම මුළු ජීවිතයම මේ විහාරස්ථාන වෙනුවෙන් කැප කරන්නේ. උන්වහන්සේලා ධර්මය ඉගෙන ගන්නවා. ධර්මය ප්‍රගුණ කරනවා. ධර්ම දේශනා කරනවා බණ භාවනා කරනවා ඉගෙන කියාගන්නේ මේ හැමදේම කරන්නේ මේ ධර්ම වෙනුවෙන්. උන්වහන්සේලා හුස්ම ගන්නෙත් මේ ධර්ම වෙනුවෙන්. සිවුරක් පෙරෙව්වත් බණ පදයක් ඉගෙන ගත්තත් වෙනත් භාෂාවක් ඉගෙන ගත්තත් ඇතැමිට උපාධියක් ගත්තත් මේ හැමදේම කරන්නේ අනේ මම මේක ඉගෙනගෙන ගිහිල්ලා මිනිසුන්ට හොඳට බණ කියන්න ඕන කියන හැඟීමෙන් තමයි මේ හැමදේම කරන්නේ. උපාධියක් අරගෙන මාන්නයද කරගන්නේ නෙවෙයි. මනහවල් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මට අහවල් උපාධිය තියෙනවා කියලා ලෝකෙට පෙන්නන්න නෙවෙයි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉගෙන ගන්න. ඒ අධ්‍යාපනයම මේ ධර්මයේ සඳහා යොමු කරන්නයි ස්වාමීන් වහන්සේලා මේ කට වෙන්නේ. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට පිනුදුනේ අපේ ලොකු උනන්දුවක් ඇති වෙනවා. මේ ධර්මයේ තමයි සිදු කරගෙන හැකිතාක් දුරට තමන්ගේ ජීවිතය කුසලින් පෝෂණය කරගන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේත් එක්කම තමාගේ ජීවිතයට තමා වැඩිපුර කුසල දහම් සිදු කරනවා. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ජීවිතේ වැඩිපුර කරගන්නවා. හැකිතාක් දුරට පරිත්‍යාග සීලිය වෙනවා. කොඩා දෙයෙන් හරි අත්හරින පුරුදු වෙනවා. මේ අත්හැරීම කියන එක ලොකු ගුණයක් වෙනතුනේ. මේක හැම දිනටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇයි අපි අත්හැරීම පුරුදු කරන්න ඕන? එකකටකින් දන් දෙනකොට අපි ධර්මයේ අහන්නට අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න අද ඔබ දානි දෙන්න ආවා. දානි දීලා ඔබ නිකන් යන්නේ නැහැ දෙමිට. මනක් අහලා යන්නේ. මේක දානි ලැබෙන අනිසංශය. අනිත් දේ තමයි වෙනතන අපි දන් දෙන්නට ඕන පරිත්‍යාග සීලීත්වය පුරුදු වීම, අත්හැරීම පුරුදු වීම සඳහා. ඇයි අපි හිම කළ යුත්තේ? අපේ ජීවිතයේ අවසාන මොහොතේ මේ ටික අත්හරගන්න කලේසි නැහැ. තමන්ගේ දරුවන්, ඥාති මිත්‍ර ආදී දේපල මේ දේ අත්හරින වෙලාවේදී හිතේ ලොකු සංවේගයකටපත් වෙනවා. මරණයටපත් වෙන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ. ඇයි ප්‍රේත ලෝකේ උපදින්නේ? ප්‍රාණඝාතය කළද? සොරකම් කළද? වැරදි කාම සේවනය කළද? බොරු කියලද? මත්පැන් පානය කළද? මේවත් හේතු වෙනම පින්නතුනි. නමුත් හොඳට මතක තියාගන්න මරණයෙන් පස්සේ දුගති ගාමී වෙන මරණයෙන් පස්සේ අපාගත වෙන අය විශේෂයෙන් ප්‍රේත ලෝකයට යන අය බොහෝ දෙනා ඒ ලෝකෙ ඉපදෙන්නේ ලෝභකම නිසා. අනිත්‍යගේ දේපලට ලෝභ වෙලාද?
නෑ තමන්ගෙම දේපලට තමන්ම හම්බ කරපු දේපල වලට නැත්නම් තමන්ගෙම ලේන් කුසෙන් කිරෙන් බිහි වෙච්ච දරුවන්ට ඥාතීන් ආසා කළ තමයි මරණයෙන් පස්සේ දුක දිගාමි වෙන්නේ අන්න ඒ දැඩි බැඳීම ආසාවත් කරගන්න ඔබ දෙන දානෙ හේතුවක් වෙනවා එනිසා පින්තුනේ කලින්ම මතක් කළ තියෙන බුදුහාමර අපට දේශනා කරනවානේ සියලෝම ප්‍රියමනාප දේවාලෙන් තමට වෙංගලන්ට සිද්ධ වෙනවා කියන කාරණේ තමන් ඉන්න කාලේ මේ ධනය පරිභෝග කරන වගේම මෙතෙන් විට පොඩක් ඇස් දෙක පියාගෙන නිකමට බලන්න මාතා සුළු මොහොතකින් මිය ගියොතින් මේ අද මාසන්තකව තියෙන සියලුම දේවල් මට අත්හරින්න සිද්ධ වෙනවා එහෙම අත්හරිනකොට මට හිත හදා ගන්න පුළුවන් දෙයක් කියලා බලන්න එක ඇසි පිය ගන්න මොහොතෙන් එක තත්පරයෙන් ඔබ අවුරුදු 50 60 70 ගොඩනැගගත්තු සියලුම දේවල් ඔබට අත්හරින්න සිද්ධ වෙනවා මේකට සෝදානන්ද කියලා පින්තුනි පිටින් පිට බලන්න. පෙරහුරුවක් විදිහට බලන්න මේක. බුදුහාමුදුරේ කැ මේක නිතර සිහි කරන්න කියලා දේශනා කළේ. තමා කැමති ප්‍රියකරන සියලුම දේවල් වලින් භෞතික දේවල් වලින් විතරක් නෙවෙයි මේ සජීවී පුද්ගලයන්ගෙන් උත් තමන්ට වෙන් වෙනඳ සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? අන්නේ අවස්ථාව ආපු වෙලාවෙදී අපිට ඒක කරන්න බෑ. ඊට කලින් මේ සඳහා අපි සූදානම් වෙලා ඉන්නට ඕන. අන්නේ සූදානම සඳහායි මේ කාරණා බුදුහාමුදුර අපට දේශනා කළේ. අන්න ඒත් එක මේක නා පරිත්‍යාග කරන විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාස ඇතිවීමත් සමග ඒ තැනැත්තා හැකිතාක දුරට සිල්වන්ත වෙනවා. කායික වාචික සංවරය ඇති කරගන්නවා. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරනවා. සාමාන්‍ය ප්‍රාණඝාත ආදීන් වෙන් වෙන විතරක් නෙවෙයි. විශේෂයෙන් මේ තැනැත්තා සොරකම සහ බොරු කීම කියන මේ වැරදි දෙකෙන් යමි දෙනවා. දැන් බලන්න කියන තැන අපි කවුරු හරි කෙනෙක් අලුතෙන් ඇසුරු කරනවා නම් කවුරු හරි කෙනෙක් ඔබේ ගෙදර වැඩට ගන්න බලනවා නම් සේවකෙක් විදියට හරි නැත්නම් ඔබ ඔබේ දරුවෙක් ඥාතිවරයෙක් විවාහ කර ගන්න හරි බලනවා නම් ඔබ මුලින්ම අහන්නේ මොකද්ද? මුලින්ම අහන්නේ හොරබරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. හොරකම් කරන්නේ නැද්ද බොරු කියන්නේ නැද්ද කියලා බලන්නේ පළවෙනිම අහන්නේ ඒක. ඊට පස්සේ බලන්නේ සුරාව සූදුව. එයා රහමෙර පානේ නොකරන කෙනෙක්ද? එයා සූදුව කරන්නේ නැති කෙනෙක්ද කියලා බලනවනේ. එහෙනම් මේ මොකද්ද හොයන්නේ මේ? මේ හොයන්නේ ඔබේ ගෙදර වැනටෙන ගෙනා හෝ ඔබගේ ඥාතිවරයෙක් විවාහ කරගන්න කෙනා ගැන ඔබ බලන්නේ මොකද්ද ඇත්තටම? ඔබ බලන්නේ ආශිල්වන්ත කෙනෙක්ද කියලා බලන්නේ. බලන් වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ. මනාලයන් මනාලියන් හොයන විවාහ මංගල යෝජනා දැන්වීම වල තියෙන මේ කාරණේ නේද? කෙනෙක්ගේ බලන්නේ මේක තමයි වෙනතුනේ. වෙනත් කෙනෙක්ගෙන් අපි මේ දේ අපේක්ෂා කරන වගේම අපි ළඟින් ඇසුරු කරන අපේ ඥාති මිත්‍ර ආදීනොත් අපෙන් මේක බලාපොරොත්තු වෙනවා. යම් කිසි කෙනෙක්ගේ ළඟ මේ සිල්වන්තකම තියෙනවා නම් මේ පංච සීලෙන් ආවම වශයෙන් බලන්න පිනතුනේ කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා අපි හරියටම දන්නවා නම් ඒ වගේම මේ කෙනා බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවා නම් අපට ඒ ගැන කෙනා ගැන කොච්චර ගෞරවයක් හට ගන්නවද අපිට කිසි බයක් නැහැ ඕන වෙලාවක අපේ ගෙදර අපේ යතුරු ටික අපේ මුදල් ටික යාළ ගෙදර තියලා යන්න පුළුවන්. යා හොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ වගේම යා බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම් යා කොයිතරම් වරදක් කරත් යා සංගවන්නේ නැහැ කියන කෙනෙක් බව දන්නවනම් ඇත්තම යා ලොකු වරදක් කරන්නේ නැහැ. බලන්න මේ පංච සීලෙන් ගුණාංග දෙකක් රකින්නකොට මෙහෙම විශ්වාසයක් ඇති වෙනවා නම් මේ පංච සීලේ ආරක්ෂා කරගන්න තින් කොහොම වේද? පින්වතුනි මෙන්න මේක තමයි ධර්මයෙන් අපට ලැබෙන සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන ආනිසංස. ඒ තරක් නෙවෙයි තාත් ඉදිරියට ගියාට පස්සේ මේ සීලෙන් නවතින්නේ නැහැ. ඒ තැන තා නිතර අනිත්‍යය සඳහා මෛත්‍රිය වඩනවා. සීල සත්වෝ සුවපත් වෙත්වා කියන මෛත්‍රී සිතුවිල වඩනවා. මේ මෙස් සිතුවිලත් එක්කම තමන්ගේ සිතේ ගුණාංග රාශියක් වර්ධනය වෙනවා. අනේ නිසා තමයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ තියෙන්නේ මෛත්‍රී භාවනා වඩන්නේ කියලා. මෙන්න මේ විදිහට එක පැත්තකින් දන් දෙනකොට එක පැත්තකින් සිල්වන්ත වෙනකොට අනිත් පැත්තේ මෛත්‍රී සාගතව ඉන්නකොට එතන තාගේ හිත හුඟක් ලස්සන වෙනවා. මේක ධර්මයේ සඳහන් කරන්නේ මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා.
Sita alankara karana deval, sita dana pirikara kiyala. Api bohoma wita anithyata pirikara laba denawa. Sharirayata honda andum andawana lassana karanawa. Namuth balanna pinothina ape hita lassana karannath monoda karanne kiyala. Menne me thinkan walin thamai hita lassana wenne. Anne hita lassana wenakota pinothuni ඒ හිතේ තියෙන ලස්සන තමන්ගේ මුළු ශරීරයටම බලපානවා. වර්තමානයේ බටහිර විද්‍යුතුන් නොයෙකුතිය පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ මේ ශරීරයට සම්පූර්ණ බලපාන්නේ මානසික ක්‍රියාකාරීත්වය කියලා. හිතන විදිය කියලා. ඒ නිසා පිරිසිදු සිතුවිලි වලින් යහපත් මානසිකත්වයකින් කෙනෙක් ඉන්නවා නම් එතන තාලේ සමස්ත මේ ශරීරයටම මේ පිරිසිදු සිත බලපානවා. ඒ විතරක් නෙවෙයි මේ හිත පිරිසුදු වෙන්න වෙන අපේ ජීවිතෙන් වන්නේ ලස්සන දේවල්. අන්නේ ලස්සන දේවල් වලට කියනවා මංගල කාරණා කියලා. මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මේ කරුණ. හිත පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්නකොට ඒ තැනත්තාගේ ජීවිතෙන් වැඩිපුරම සිද්ධ වන යහපත් දේවල්. මොනවද මංගල සූත්‍රේන ගුණංග? මාතා පිතූ පට්ඨානං මෞපියන්ට සැලකීම, පුත් දාරස සංඝෝ දූ දරුවන් සැලකීම, ඊළඟට කාලේන ධම්ම සවණන් සුදුසු පල්ලි බණ ඇසීම, කාලේන ධම්ම සවණන් සාකච්ඡා සුදුසු පල්ලි ධර්ම සාකච්ඡාව, ආරති විරති පාපා අයහපත් දේවල් වෙන දුරු වීම, මජ්ජපානාට සංයමෝ මත්යන් වලින් සංවරයටපත් වීම, කතඤ්ඤතා කලගුණ සැලකීම සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, නිවැරදි කර්මාන්ත, මේ ආදී රසක් පිනුතුන අපේ ජීවිතවල નિરાයසෙම සිදු වෙනවා. මේත් එක පිනුතුන අපට දැක ගන්න පුළුවන් අපේ ජීවිතවල වෙනකට වඩා වෙනසක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ වෙනස? එක පැත්තකින් අතීත කර්ම ශක්තියින් විදියට අපට එන තියෙන අකුසල කර්ම තියෙනවා නම් ඒවන් වාක් යටපත් වෙනවා. අනිත් පැත්තෙන් සමන් සසර කළා වූ කුසල කර්ම ශක්තිය දිනු වෙනවා ඉස්මතු වෙනවා. ඒ විතරක් නෙමෙයි තමයි මේ ජීවිතය හොඳම යහළු මිත්‍රාදීන් මුණ ගැහෙනවා. අපි ගුණධම් වලින් දිනු වෙන්න, හිත පිරිසිදු වෙන්න, සිල්වන්ත වෙන්න අපට මුණ ගැහෙන්නේ ඒ වගේම හොඳ මිත්‍රයන්. ඇතැම්ද සමහර අපේ අමනාප වෙන්නත් පුළුවන්. ඒ අමනාප වෙන්නේ ඇයි? අපි ගුණධම්ෙන් දිනු වෙනකොට ඒ ගුණයට අකමැති දුර්ගුණ තියෙන අය දැන් මෙට අපි මේ වෙලාවට සිද වෙන පුළුවන්. ඒකට කනගාටු වෙන්න ඕනේ නැහැ. එහෙම එක්කෙනෙක් දෙන්නේ අපෙන් ඈත් වෙනකොට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගුණධම් තියෙන අපට ලං වෙනවා. මෙන්න මේත් එක්ක පිනොතනි අපට එන්නෙම ජීවිතේ සතුට වැඩි වෙනවා. මේ ශ්‍රද්ධාවෙන් ආරම්භ කරපු ගමන් මාර්ගය කම්මසගතා සම්මාදිට්ඨියෙන් ඔස්සේ අපි ගිහිල්ලා කුසල දහම් කරනකොට මෛත්‍රී වඩනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ දින වෙනවා. ඒ අවසානාංගයේ උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙන්නේ කොහොමද? මේ සත්‍යා කර්මයේ දායාදකට ඇති පිරිසක් කියලා දකිනකොට අපි එක පැත්තකින් යහපත් ලස්සනට ඉන්නේ නැගෙන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැහැ. ඇයි අපි දන්නවා කියන්නේ දිනවල ඉන්නව නම් සාර්ථකල ඉන්නව නම් යාගම කුසල කර්ම ශක්තිය නිසා තමයි තත්ත්වෙකින් ඉන්නේ කියලා. ඇතැම් විට ඔබට හිතෙන්න පුළුවන් සමහර අය වැරදි වැඩ කළේ ඒ මාර්ගෙන් දිනුව නැත් ඉන්නවා කියලා. එහෙම හරි දිනු වෙන පින්නතුනේ කුසල කර්ම ශක්තිය තැන්සුර මාර්ගෙන් හේතු වෙනවා. ඒගොල්ලන් කරන වැරදි වල නම් ඒගොල්ලන්ට අනාගත විපාක තින්නේ වෙනවා. නමුත් මේ මොහොතේ යාගේ කුසලයේ ප්‍රබලයි ඒක හිමි වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනේ අකුසල කර්ම වලට අයහපත් විපාක කෙනෙක් විඳිනවා නම් ඒකත් දන්නවා. ඒ තැනත්තාගේ කර්මෙම සිද්ධ වෙන්නේ කියලා දැකලා මෙන්න මේ සැප දුක් දෙකම ළඟදී යා මැදහස් සිතක් ඇති කරගන්න කෙනෙක් වෙනවා. මධ්‍යස්ත වෙනවා. ඒ නිසා ලෞකික මට්ටමේදී තිනිහිලම ගුණය තමයි මධ්‍යස්ත භාවය. එහෙම වුණත් පින්නතුනි අපි තවදුරටත් අවිද්‍යාව මතමයි ඉන්නේ. ඒ නිසා බුදුහාඳුරු ඊළඟට අපට ධර්ම දේශනා කරන මේ අවිද්‍යාව වෙනොත් සදහටම නිදහසන මාර්ගය. එතෙන්දී තවසාන වන්නේ ඒ උපේක්ෂාවෙන්මයි. ඒ උපේක්ෂාව අවිද්‍යාසාරද උපේක්ෂාවක් නෙවෙයි, ඒක ප්‍රඥාවෙන් ඇති උපේක්ෂාවක්. මෙන්න මෙතනින් නම් පින්නතන වා අවධානයෙන් අහන්න.
බුදුහාමුදුරේ දේශනා කරන අපට ප්‍රඥාව ලබා ගන්න මොකද අපි කරන්න ඕනේ කියලා. අපි දැනට ජීවත් වෙන ප්‍රඥාවෙන්ද කියලා බලන්න. ඔබට හිතෙන පුළුවන් ඔබ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඔබේ දරුවනොත් ඇතැම් විට හොඳ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඔබ අලුත් පොතපත හුඟක් කියවන ඔබ හුඟක් බුද්ධිමත් කියලා හිතෙන්න පුළුවන් නේ. බලමු පිරිතනේ ධර්මානුකූල අපි කොයිතරම් බුද්ධිමත්ද කියලා බලමු. මම එක උදාහරණයක් දෙකක් කියන්න. අපි කෑම පිඟානක කෑම ටිකක් කනකොට අපට ඒ කෑම වල රසය දැනෙනවනේ. රසය දැනෙනකොට ඔබ පිඟාන දිහා බලනවා. පිඟාන දිහා බලන්නේ මොකටද? මේ රස දැනෙන පිඟාන තියෙන කෑම කියලා නේද? බලන්නේ පිනුතුනේ ඇත්තටම ඒ ඔබට දැන් මේ මොහොතේ දිවට රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? මේ මොහොතේ ඔබේ කටේ දිවට රසයක් දැනෙනවා නම් දැනෙන පිඟාන තියෙන කෑමද? පිඟාන තියෙන කෑම නේ, පිඟාන තිබිච්ච කෑම. නමුත් පිඟාන තියෙන කෑම නේ. දැන් ඔබට රස දැනෙන්නේ ඔබේ දත් වලින් හපල දිවෙන් එහාට මෙහාට කල්ලා කෙල සමග මිශ්‍ර වෙලා තියෙන කෑම ටිකේ රසය තමයි ඔබට රසය කියලා හිතෙන්නේ. ඒ කෑම ටිකේ රසය දිවට දැනෙනකොට ඔබ නැවත බලන්නේ පිඟාන දිහා. අනේ හරියම රසයි මේ පොන්චි කෑන, හරියම රසයි මේ අල කෑල රසයි, මේ දිය අපි හරියම හොඳයි, පොල් සම්බල් ටිකක් දාගත්තොත් තවත් හොඳයි කිය කිය අර පිඟාන දිහා බල බල තමයි ඔබ කෑම ටික කන්නේ. ඔබට කවදාවත් හිතුණද මේ දැන් මට රස දැනෙන්නේ මගේ කටේ තියෙන කෑම ටික කියලා? අපි නිතරම හිතලා තියෙන්නේ මට මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන කෑම ටික. එහෙනම් බලන්න පිනතුන අපි බුද්ධිමත්වද වාසය කරේ මෙතෙක් කල්. එතකොට අර ඒ දිවේ තියෙන කෑම ටික ආයි එළියට ගත්තොත් පිඟාන තිබ්බොත් ඔබ සතුටුදායි ඒ කෑම ටික කටට දාගන්න. එතකොට අර පිඟානේ තියෙන කෑම වගේ පිනතුන ලස්සන කෑම ටිකක් නෙවෙයි ඔබට දැන් මේ රස දැනෙන්නේ. මේක උදාහරණයක් මේ කිව්වේ. එහෙනම් බලන්න අපි කොච්චර බුද්ධිමත්වද ජීවත් වෙන්නේ කියලා මේක උදාහරණයක් කිව්වේ. වෙනත් උදාහරණයක් මා කියන්නම්. ඔබේ නිවසේ තියෙන සීතකරණය ගැන ඔබ මතක් කරන්න බලන්න. ෆ්‍රිජ් එකක් තියෙනවා නම් මතක් කරලා බලන්න දැන්. ඒ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් එක පත්තු වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් එක ඔෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? දැන් ඔබ මතක් කරනකොට දැන් ඔබේ මතකයට එන්නේ අන්ධකාරයේ කරවලේ තියෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් එකක් පත්තු වෙලා තියෙනකොට අර එක එක තට්ටුවල තියෙන කෑම තියෙන ෆ්‍රිජ් එකක්ද? ලයිට් එක පත්තු වෙන ෆ්‍රිජ් එකන්නේ මතක් වෙන්නේ. කල්පනා කරලා බලන්න ඒ ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එක ඔබට මතක් වෙනකොට මේ මොහොතේ ඒ ගෙදර තියෙන සීතකරණ ලයිට් පත්තු වෙනාද? ලයිට් පත්තු වෙලා නෙමෙයි, මේ වෙලාවේ ඕෆ් වෙලා තියෙන්නේ. ඒක ලයිට් නිවිලා තියෙන්නේ. නමුත් කල්පනා කරලා බලන්න ඔබට ජීවිතේ කවදාහරි මතක් වෙලා තියෙද කරවලේ තියෙන ෆ්‍රිජ් එක? මතක් වෙලා නැහැ නේ. නිතරම මතක් වෙන්නේ ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක් නැහැ නේ. නමුත් ඒ මතක් වෙන වෙලාවේ ඒක ලයිට් ඕෆ් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔබේ ගෙදර මතක් කරලා බලන්න. ඔබට මතක් වෙන ගෙදරින් අන්තිමට පිටත් වෙනකොට ගෙදර තිබෙච්ච ස්වභාවය තමයි ඔබේ මතකේ තියෙන්නේ. නමුත් අපට නිතරම හිතෙන්නේ තමට මතක් වෙන්නේ මේ මොහොතේ තියෙන දේ ඒ විදිහට මේ මතක් වෙන්නේ කියලා තමයි හිතෙන්නේ. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පින්නතුනේ එහෙනම් අපි යම් තාක් ජීවිතේ සැපක් දුක් විඳනන් විඳෙ කොහොමද? ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසෙන් ගඳ සුවඳක් ඇඳලා, දිවෙන් පහසක් ලබලා, ශරීරයට ස්පර්ශයක් ලබලා, මෙන්න මේ දේවල් නිසා තමයි අපි සැපක් දුක් විඳින්නේ. ඒ දුක් සැප විඳින අවස්ථාවේදී ජීවිතේ ස්වභාවය මොකද්ද? අර රූපයේ පින්නතුනේ ඒ මුල් ලැබපු අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ලෝකෙකයි අපට ඒ අත්දැකීම ලැබිලා තියෙන්නේ. දැන් ඔබට බැනපු කෙනෙක් මතක් කරගන්න බලන්න. ඔබ ලස්සනට ඔබට ආදරය කරපු ඔබට හිතමත් කෙනෙක් මතක් කරගන්න. අපිට නිතරම මතක් වෙන්නේ මේ වර්තමාන රූපය කියලා. නමුත් පින්නතුනේ ඇත්තටම මතක් වෙන්නේ මොකද්ද? ඇත්තටම අපි සිහි කරන අපේම මනස. ඒ මනසෙන් යමක් හඳුනා ගන්නකොට අතීත සිදුවීම් කියලා විතරක් හිතන්න එපා. මේ මොහොතේ ඔබ ළඟ මේ බණ කියන මේ හාමුදුරුව ඔබට මතක් වෙනකොටත්, හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොටත්,
මේ හාමුදුරු කෙන බණට ගොමේ කනට ඇවිල්ලා තේරුම් ගන්න කොටත් ඒ රූපය ඒ ශබ්දය අතීතයට ගිහිල්ලා ඒක නිරුද්ධ වෙච්ච රූපයක් නිරුද්ධ වෙච්ච ශබ්දයක් තමයි මේ මොහොතේ මන ආයතනයේ ධර්ම ලම්භනයක් විදියට මනෝ විඥාණයෙන් දැනගන්න. ඉනුතින් යන අපි මෙතෙක් කලක් අපි ආසා කරලා තිනේ මොකටද? ආසා කරලා තින අපේම හිතට මේ අපේම මනෝ විඥාණයට. මෙතෙක් කලක් අපි කවුරු හරි කමනාප වෙලා තියෙනවා නම් අමනාප වෙලා තිනේ කාත් එක්කද? අමනාප වෙලා තියෙන්නේ අපේම හිතට. මෙතෙක් කලක් ඔබ කාට හරි ඊර්ෂ්‍යා කරා නම් කෙනෙකුගේ දිනුට බාධා කළා නම් බාධා කරනවා කියලා බාහිර කෙනෙකුට කියලා කරලා තියෙන්නේ තමන්ගේම හිතට මේ කළා තියෙන්නේ. පින්නතනි මෙන්න මේක දකිනවත් එක්කම අපේ ජීවිතවල සුවිශාල වෙනසක් වෙනවා. මෙන්න මේක ලෝකේ කිසිම දර්ශනයකින් අපිට ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. කොයිතරම් මෙන්න ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තත්, මනෝවිද්‍යාව ඉගෙන ගත්තත්, දර්ශනයක් ඉගෙන ගත්තත්, භෞතික විද්‍යාව ඉගෙන ගත්තත්, ඝන කාලීකරණ ඉගෙන ගත්තත්, ලෝක විශ්ව ධර්මතා ගැන ඉගෙන ගත්තත්, ගැලැක්සීස් ගැන ඉගෙන ගත්තත්, සූත්‍ර ජීවීන් ගැන ඉගෙන ගත්තත් මේ කිසිම දෙයකින් අපිට මේ යථාර්ථය ඉගෙන ගන්න බෑ. මේ යථාර්ථය ඉගෙන ගන්න තියෙන්නේ එක්ක බුදුරජාණන් වහන්සේගෙන් නැත්නම් උන්වහන්සේගේ ධර්මයේ සඳහන් කළ දෙන පොතපතකින් නැත්නම් ඒ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් දේශකයන්ගෙන්. මෙන්න මෙතෙන් තමයි පිනතුනේ නියම විදිහට ශ්‍රද්ධාව හටගන්නේ. මෙන්න මේකට තමයි බුදුම දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. අර මුලින් අරහන් ආදී බුදුගුණම දැකලා බුදුහාන් හඳුනාගත්තු බුදුරජාණන් වහන්සේ ඇතැමිට උන්වහන්සේගේ ඉරිදි බල දැකලා මුලින් පැහැදිච්ච අය බුදුහාඳුරි ඉරිදි ප්‍රාතිහාරයෙන් දමනය කරපු අය ඊළඟට දමනය කළේ කොහොමද? දේශනා ප්‍රාතිහාරයෙන්. මෙන්න මේ දේශනාවෙන් සංවර කරන කෙනා තමයි පිනතුනි නියම විදියට සංවර කරපු කෙනා බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය දේශනා කරපු උත්තමයන් කියලා දැනගත්තොත් අන්න එදාට තමයි අපි ඇත්තටම බුදුහාර ගැන පැහැදීම ඇති වෙන්නේ. එදාට අප පස්සඟ පිහිටුවලම වඳිනවා. ඇයි වඳින්නේ? මෙතෙක් කලක් අපි දුක් විඳනම් පිනතුනි වින්දේ කායිකව නෙවෙයි දුක් විඳ මානසිකව කියලා. ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් මගේ ශරීරයට කවුරු හරි ගැහුවොත් මට දුකක් එනවා නේද කියලා හිතෙන්න පුළුවන් නේ. ඒකිනුත් යම්සි වේදනාවක් එනොත් වෙනුත් මේක කායික වේදනාවක් විතරයි. ඒක මානසික වේදනාවක් තමයි වැඩිපුර විඳින්නේ. සරල උදාහරණයක් ගන්න. ඔබේ ළමයෙක් දුව හෝ පුතා කුඩා කාලේ වඩාගෙන ඉන්නවා. වඩාගෙන ඉන්නකොට ඔබේ දරුවා ඔබේ කොණ්ඩෙන් අදිනව හයියේ. ඔබ දරුවට ගහනවද? නෑනේ, දරුවට ඇදැමිට තමත් ආදරය කරනෝනේ. හැබැයි බලන්න ඒ වේගයෙන් ඔබේ කොණ්ඩේ කවුරු හරි ඔබ බස් එකේ යද්දී යද්දී මොකද වෙන්නේ? ඇදැමිට නවතින්නේ පොලිසිය ගිහලානේ. එතකොට බලන්න දුකාවේ අර කායික වේදනාවෙන්ද? කායික වේදනාවෙන් නෙමෙයි පින්නතුනේ, ඇත්තටම දුකාවේ. ඒකෙන් යම් සිවේදනාවක් ආවේ ඒක ඉකාම්ෂණිකයි, ඒක හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ දුක් එක සම්පූර්ණව අපි ගන්නේ මානසිකව. දැන් බලන්න අපි පොලිසිය ගිහිපු වාරයන් එහෙම බලන්න මතක් කළා. ඒ පොලිස් සිද්ධියට ඇතැමිට ඒ රූපය පිළිබඳව අපි නිත්‍ය කරගෙන අපි ජීවිතේ අවුරුදු කීයක් නම් දුක් විඳින්නේ නැද්ද? උසාවි ගානේ, පොලිසි ගානේ. ඒකෙන් කියන්නේ ගැටලුවක් ඇතුණොත් පොලිසිය යන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ අදාළ දේවල් කරගන්න ඕන. නමුත් අපි තේරුම් ගන්නට ඕන පිනුතුනි මේ දුක හට ගන්න ස්වභාවය මොකද කියන්නේ. එතකොට ඇත්තටම කායිකවත් නෙමෙයි අපිට මෙතෙක් කල දුක හටගත්තේ. අපි මේ දුක් ටික කායිකව ඉතාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඊට පස්සේ බොහෝ කාලයක් දුකටපත් වෙන මොහොකින්ද? මානසිකව. කෙනෙක් අපිට බැන්නා කියලා කියමු. ඒ බැනපු මොහොතේ ඉතාම සල්ප මොහොතකට ඒ ශබ්දය අපේ කනට ඇවිල්ලා වැදුණා. ඒක අපි හඳුනාගන්නේ මනසින්. ඒ මනසින් හඳුනාගත්තු ඊළඟට යම් තාක් වාර ගණක් අපි හිතනවද? ඒ හිතන හැම වාරයකදීම අපි හිතුවේ සෝත විඥානෙ නෙවෙයි. අපි හිතුවේ මොකෙන්ද?
manovinyane. Ese karane hama mohotakama nemata apada duktika aave sota vinyane nevey. Aave mokinde? Aave manovinyane. Pinnuthune ehenam ape jeevithaye kiyanne mokakda ehttadama? Ape samasta jeevithaye kiyanne pinnuthune gemurata giyoth mana ayatanayai dharma alambanaya osse mano vinyane hatagani skandha panchakayai ape jeevithaye kiyala kiyanne. Yamak handuna gannakota yamak therum gannakota rupaya ithuru nathuwama niruddha vela thiyenawa. Api yamak therum ganne rupaya nevey therum ganne manasa. Eken rupayak naha kiyala kiyanne naha. Rupaya ithama ashanikai. E rupaya therum ganna chakku vinyana adi pancha vinyanayan e mul addakimata ma niruddha wenawa. Api eka therum ganna avasthawak thiyenawa nan e therum ganne mano vinyana kiyana eka therum ganna. Anne mano vinyanaya sthira deyak nevey. Eka atheethen varthamaanata ena deyak nevey. Varthamaanen anagatha ena deyakuth nevey. E mohothema hadagena ithuru nathuwama niruddha wena swabhaawayak thiyala kiyala api dakinnata daksha wenawa. Pinut nisraddhaven aarambha karapu me gaman maga api daanaadi pindaham karala sraddhava deenu karagena kammasagata gnana athi karagena honda karma siddha karana gaman metta karuna mudita upeksha kiyana satara brahma viharana wadame manusa lokiya brahma lokiya karagena inna api upekshawen kala gatha karanawa baahira lokiya thula tikmina innawa etarak nevey menna me yatharthaya hetupala dahama චතුරාර්ය සත්‍ය අනිත්‍යතාවය දකින කොටත් අපි ඊට පස්සේ ආයෙ කොතෙන්ද යන්නේ ආයෙ උපේක්ෂාවටමපත් වෙනවා ඒ නිසා ලෞකික මට්ටමේ ගියත් ලෝකෝත්තර මට්ටමේ ගියත් අවසානයේ අපි නතර වෙන්න ඕනේ පින්නොතින් මෙන්න මේ උපේක්ෂාවෙන් අපි ජීවිතේ කොමන දේ කළත් පින්නොතින් මෙන්න මේක ඉලංක කරගෙන අපි කරන්නට ඕන ඉගෙන ගන්න මේ දරුවන්ගේ පටන් කරකිරස්සා කරන ඔබත් විවේකීව විස්වාමසයෙන් ගත කරන ඔබත් ඔබ හැමදෙනාගේම ජීවිත පරමාර්ථය වෙන්නට ඕන තමන්ගේ හිත මැදහත්ව පවත්වා ගන්න එක ඒක සාමාන්‍ය උපේක්ෂාවෙන් පටන් අරගෙන අවසානයේදී පොට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒ තම්මංගල මුත්තමං කිය විදියට මේ පෙරලෙන වෙනස්සන ලෝකේහි නොවෙනස්සන අකම්පිත මනසක් නොසැලෙන මනසක් අටලෝ දහම ආභියස නොසලෙන මනසක් ඇති කරගන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් පින්තුන් මෙන්න මේ දහමට අපි ඉක්මනින් නැඹුරු වෙන්නට ඕන. අපේ ජීවිතය ඉරණම කොයි මොහොතේ විසඳේද කියන එක අපට කියන්න පුළුවන් කමක් නැහැ. අද තියෙන රෝග වෙනද වගේ නෙවෙයි. වෙනද රෝගියෙක් වුණාම අපිට රෝගියත් එක්ක රෝහලට යන්න පුළුවන්. ලෙඩ විලින කන් ළඟට වෙලා ඔළුව අත ගගා ඉන්න පුළුවන්. කෑම ටිකක් කවන්න පුළුවන්. එහෙම රෝගාබාධ තමයි මෙතෙක් කලක් අපිට තිබෙන්නේ නේද? හැබැයි අද තියෙන රෝගය කොහමද? රෝගියා රෝහලට බාර දෙන එක විතර අපිට කරන්න පුළුවන්. ඊළඟට සනීපලා වත් හරි නැත්නම් යාගේ මිනිහ අපිට අල්ලන්න නෙවෙයි මිනිහ දකින්නවත් නැහැ. කිනුතුනේ මේක කලින් හිතලා තියන්න. මේක ලෝකේ හැම දිනාටම වෙනවා කියනක ඔබ දන්නව නේද? හැබැයි ඔබට මට වෙනවා කියලා අපි කොච්චර හිතලා තියෙනවද? එහෙම හිතමු අරගෙන අඩුයි. අපි හිතන්නේ ලෝකේ හැමදැනටම වෙන්න පුළුවන් මට හැර කියලා නේද? මට මේක වෙන්නේ නැහැ කියලා අපි හිතන්නේ. එනදෙන මටත් මේක වෙනවම තමයි. අපටත් මේ අනාර්ථය වෙනවා කියන එක නිතරම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනවා නම් අපි ජීවිතේ ඊට වඩා වේගින් ජීවිත ප්‍රයෝජන ගන්නවා. එනිසා ජීවිතේ මොන අභියෝගී හමුවේ මිය ගියත් කිසිම දවසක අපාගත නොවන විදියට හොඳට මනස දැම්ම මහදාගෙන තියන්න සුගතියට යන්න ඉන්ෂුරන්ස් එක අරගෙන තියන්න වීසා එක අරගෙන තියන ආරක්ෂණය හදාගෙන තියන්න අපි අවුරුදු 100ක් ජීවත් වුණත් අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ අපි මිය යන සිද්ධ වෙනවා මරණයට පත් වෙන එක නෙවෙයි පින්දුනි සංවේගය මරණයට පත් වෙලා අපාගත වෙන තියෙන අවස්ථාවෙන් සංවේදායි වන්නේ එනිසා එතනින් නිදහස් වෙන්නේ විතරක් නෙවෙයි මිලබු බුද්ධෝත්පාද කාලය තුළ අප්‍රමාදීව මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. එනිසා ඒක සුළු මොහොතක්වත් අපට කාලේ නාස්ති කරගන්න අයිතියක් නැහැ. ඇයි මේ ගත කරන සම්බුද්ධත්ව කාලයේ මේ හැම මොහොතකටම අපි කලින් බොහෝම වියපෑදන කළ මිල මුදල් ගෙවපු අය මේ. ඒ නිසා අවසාන තත්පරයේ දක්වාම අපි මුදල් ගෙවලා තියෙන මේ ලෝකේ ඉන්න.
කලින් අපි ප්‍රීපේඩ් කරලා තියෙන්නේ. මුලින් ගෙවීම කරලා තියෙන්නේ. මොනවද ගෙවීම කියලා කියන්නේ? කලින් ආත්ම වල දාන ආදී පින් දහම් කළා ප්‍රාර්ථනා කළා ලොකු මුදලක් වැය කළා මේකට තියෙන නිසා මේ මනුස්ස ලෝකයේ බුද්ධෝත්පාද කාලයක ගත කරන හැම තත්පරයක්ම අපට වැදගත්. ඒ මොහොතක්වත් පින්නතුන අප තියාගන්න එපා. ඒක තමන්ගේ ආධ්‍යාත්ම දිනුව සඳහා. ඒ වගේම තමන් ළඟම ඇසුරු කරන තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ආධ්‍යාත්ම දිනුව දිනු කරගන්නටත් දිනු කරලන්නටත් එයට සුබතියට යන්නට මඟ පෙන්වන්නටත් අපි හැම මොහොතක්ම ගත කරන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය නිරෝගී මහවැලි දිගාසිරි සම්පස්සල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙහෙම අපි ධර්මානුකූල ජීවිත ගත කරනවා නම් සිල්වන්ත ජීවිත ගත කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝතියමස්ස සකං ජීවේ දුස්සීලව සමාහිතෝ ඒකහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායනෝ. දුස්සීලව අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා එක දවසක් මේ වගේ දසසිල් සමාදන් වෙලා අටසිල් සමාදන් වෙලා අවමාසයෙන් පංචසිල් ආරක්ෂා කරමින් මෛත්‍රී භාන වඩමින් එක දවසක් ඉන්න පුළුවන් නම් එහෙම නොකරමින් ඉන්න කෙනාගේ අවුරුදු 100ට වඩා ඒ එක දවස උතුම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. යෝකේ වාස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ දහම දක්මින් ජීවත්වන එක දවස උතුම් කියලා දේශනා කළා. ධර්මයෙන් නොදක ඉන්න මේ යථාර්ථයෙන් නොදකින කෙනාගේ අවුරුදු 100ට වඩා මෙන්න මේ හේතුඵල ධහම දැකලා කම්මසගත ඥාන උපදවාගෙන මේ උපේක්ෂා සාගතව ධහම දක්මින් ජීවත්වන එක දවස උතුම් කියලා දේශනා කළා. ඒ නිසා මේ ජීවිතය හුඟක් වටින ජීවිතයක්. ඒ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නට බුදුහාඳුර ලෝකේ පහළ වුණේ අපට ධර්ම දේශනා කළේ. ඒ සඳහායි ස්වාමීන් වහන්සේලා වසර 2500 අධික කාලයක් මේ ධර්මය ආරක්ෂා කළ අපට දයාව දෙතලේ. ඒ නිසා මේ උතුම් ධහමෙන් වඩා වඩාත් අප්‍රමාදීව ප්‍රයෝජන ගන්නට අපි අධිෂ්ඨාන කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි නැවතත් ආශිර්වාද කරනවා. රැස් කරගත් මේ සියලු ගුණ දහම්වල කුසල ධර්මවල ආනිසංසයෙන් අපරමින් මිය ගිය පින් බලාපොරොත්තු වන ඥාතීහුද මේ කුසලයේ අනුමෝදන්ව සුවපත් වෙත්වා අවසන් උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ උතුම් පින්කමල ආනිසංසයෙන් සෑම දුස්තික දෙවියනුත් පින් අනුමෝදන්ව පින්තුනේ හැමදෙනාමත් ලෝකයේ සම්බුද සාසන ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් පින්තුන්ට මේ ආගමික කඩේ සඳහා ආවා ධනසාසනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දිව්‍යංගී ආශිර්වාදයේ රැකවරණය සැලසේවා කියන ප්‍රතමෙන් අපේ දෙවිනට පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පණ පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් පිනතුන් හැමදෙනාට මෙලවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සඳහා හේතු වේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකං පන්තා ච නිස්සෝකා අන්තු සම්දේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් නිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති දෙත්වා සොවින් කැඹෙන සත් සොම්නස් දෙත්වා නිතින් මේ හැම සත්
සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.